මහාකච්ඡායන මහරහතන් වහන්සේ රන්වන් පාටයි කියලා ධර්මයේ සඳහන් කරන්නේ. සිවුර පොරවන වෙලාවේ උඩුකය නිරාවරණය වෙලයි තිබුණේ. මේ තරුණයාට උන්වහන්සේ දැකලා රාගසිතක් ඇති වුණා. ඒ වෙලාවේ හිතුණා මේ ස්වාමින් වහන්සේ මගේ බිරිඳ වුණා නම් කොච්චර හොඳද කියලා. හිතෙනවත් එක්කම හිතුණා නෑ, උන්වහන්සේගේ ලස්සන මගේ බිරිඳට තිබුණා නම් කොච්චර හොඳද කියලා. හැබැයි ඉතින් මේ මොහොත වෙනකොට ඔහුගේ පුරුෂ ලිංග අතුරුදහන් වෙලා ඔහු ස්ත්‍රියක් බවට පත් වෙලා ඉවරයි. බලන්න එතකොට ශාසනය කොයිතරම් ගැඹීරද කියලා. උතුම් ධර්මය. සාමාන්‍ය කෙනෙක් කතා කරන්නේ මේ ලෝකේ. ගැහණු කෙනෙක් පිරිමි කෙනෙක් කරන එකත් පිරිමි කෙනෙක් ගැහණු කෙනෙක් කරන එකත් කරන්න බැරි වැඩක් කියලා. බුද්ධ ශාසනය ගැන කල්පනා කරලා බලනකොට අපිට අමාරුයි කියන වැඩි සිතුවිලි මාත්‍රයකින් වෙනස් කරන්න පුළුවන්. ඒ තරම්ම මේ ශාසනයේ ආර්යයන් වහන්සේලා ගුණවත්. ඒ නිසා ස්ත්‍රියක් බවට පත් වෙලා මහා කරතැබ්බේකට ජීවිතේ මුණ දුන්නා. එයිදන් එහෙම වුණේ රහතන් වහන්සේ සතුව තිබිච්ච ඒ ලස්සන තමන්ගේ බිරිඳට තිබුණා නම් කියලා හොඳයි කියලා හිතපු අවිද්‍යාසිත. එතකොට සෝරෙය්‍ය කියලා කියන්නේ පින් නැති කෙනෙක්ද? මහා පුණ්‍යවන්තේ. අන්තිමට සෝරෙය්‍යට මොකද වෙන්නේ? අන්තිමට සෝරෙය්‍ය රහත් වෙනවා. මහා කච්චායන මහරහතන් වහන්සේගේ සමාව ගත්තට පස්සේ ආයි පිරිමියෙක් වෙනවා. මං කිව්ව හැලහැප්පීම් ගොඩක් වුණා කියලා. අර සිතුවිල්ල ඇති වෙන කාලේ Tamanට බිරිඳක් ඉඳලා තියෙනවනේ. ඒකනේ හිතුවේ මගේ බිරිඳට ඒ ලස්සන තිබුණා නම් කියලා. තාත්තා කෙනෙක් දරුවෝ දෙන්නේ කුගේ තාත්තේ. දැන් මේ සිතුවිල්ලත් එක්ක පරිවර්තනයක් වුණා. දැන් තමන්ගේ ගමට ගෙදරට මුණ දෙන්න බැරි නිසා කැලේ මැදි දුවගෙන ගිහිල්ලා වෙළඳාම යන වෙළෙන්දන්ගේ පස්සේ ගියා. දැන් කාන්තාව ඒ වෙළඳාම යන වෙළෙන්දන්ගේ පස්සේ යනකොට වෙළෙන්දු ආගිය තුරුතුරු කතා කළා හරි ලස්සන තරුණියක්. ඒගොල්ලෝ තීරණය කළා අපි සිටු කුමාරයාට විවාහ කරලා දෙන්න නම් ඇයි හරි හොඳයි. එහි විවාහ වුණා. දැන් ඒ සිටු කුමාරයාට දාව මෙයාට දරුවෝ දෙන්නේ කිත්. තමන්ගේ දරුවෝ දෙන්නයි තමන්ගේ කුසින් බිහි කරපු දරුවෝ දෙන්නයි. පස්සේ තමන්ගේ මිත්‍ර සිටුවරයෙක් හම්බ වෙලා කාරණාව කියහම ඒ සිටුවරයා කිව්වා එහෙනම් යමු රහතන් වහන්සේගෙන් සමාව ඉල්ලමු. සමාව ඉල්ලාම ආයි පිරිමි කරා. එතකොට ජීවිතය කලකිරුණා. උතුම් ධර්මය. ඒ හින්ද ගිහිල්ලා මහණ වෙලා රහත් වෙනවා. එතකොට මේ ජීවිතෙන් රහත් වෙන්න තරම් පින් තිබ්බ කෙනෙක්. නමුත් මේ වැරදි සිතුවිල්ල නිසා මූණ දීපු අපහසුතාවයෙන් උඩ අපි දන්නේ නැහැනේ අපිට මේ ජීවිතේ රහත් වෙන්න පින් තියෙන්නේ කියලා. තියෙන්නත් පුළුවන්. එහෙමනම් අපිට අවිද්‍යාව කොහොම විපාක දෙයිද? දැන් මේ සූරියට හිතුණා වගේ දේවලුත් අපිට නොහිතෙනවද? අපි එක්කම හිටපු තරුණියක් තරුණේ විවාහ වෙලා අලුතින් විවාහ වෙලා ඒගොල්ලෝ ගමන් බිමන් යනවා දැක්කා. ඒගොල්ලෝ වෙන වෙන කටයුතු වල යෙදිලා ඉන්නවා. කුණාගෙන එනවා නැත්නම් ගමනක් යනවා. එහෙම නැත්නම් සතුටින් වෙන ක්‍රියාවක යෙදිලා ඉන්නවා. දැන් ඒව දැක්කහම යම් පිරිසක් කතා කරන්න පුළුවන් ඇය මට හිටියනම් ඔහු මගේ වුණා නම් විසිතවිල්ලත් එක මොකක්ද ඉන්නේ? අවිද්‍යාව. ආංගී අකුසලයේ අපේ සසර කොහොම විපාක දෙන්නේ? ආංගී නිසා අවිද්‍යාව මේ දස අකුසල කර්මපත වලට එකතු වෙලා තියෙන එක. අන්සතු වස්තුව පිළිබඳව ලෝභ කරන එක.